सारनाई बुद्धां सारनाई 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 धम्मां सारनाई 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 संगं सारनाई 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 मेतुं सारनाई पेरयाम बुद्धा सरने गाई मज्जम दामा सरने गाई अलुजम सांगा सरने गाई तुन्याम टम तू सरने गाई පස්චිම තුන් සර ඔව් මම හිතන්නේ අපි හැම දෙයක්ම මම දැන් තුමා දැන් අපි මේ මේ දැන් අපේ දුරකථන අංකයේ 0.094 112 516 687 කොච්චර ආසද බලන්නකෝ දැන් කවුරු හරි අපිට කවියක් කියනවනම් නේද ඔව් දැන් ගෙදෙට වෙලා ඔබ බලාගෙන ඉන්නවා සමහර අය කියන කවි කියනවා නේද නැති තැන නම් ඕනි කවියක් කියනවා ප්‍රසිද්ධිය කියන්න අකමැතිද මන්ද අපි දහසක් බලාපොරොත්තු වෙතු තමයි මේ වැඩසටහන හැදුවේ මොකද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිතවතුන් मे अभी वेडसटा किल दिन तम सड़ सर उबे निर्माण इल तरह कव्यक्यन कौरहरी कौद बलम अर्दवसी अभी इसम कव्यक्य दिपत्करा अभी आसाविंग इन्नो दहसा बलापुर अभी उबे निर्माण सह उबे अदहस मे वेडसटा टेकुतर गेम नोवेन्नट मे वेडसटा अभी गयान सेनरथ වැඩසටහන අධ්‍යක්ෂ තුමාල ඇතුළේ කණ්ඩායම නිර්මාණය කරන එකක් නැහැ. ඒ නිසා ඔබ වෙනුවෙන්මයි මේ වැඩසටහන නිර්මාණය කළේ කියන එක ඔන්න යලිත් මතක් කරනවා. දුරකථන අංකයේ තියෙනවා. කතා කරන්න උත්සාහ කරන්න. කතා කළොත් වැඩසටහන ගොඩක් පිරෙනවා. ඒ හින්දා අපිට නිරන්තරයෙන්ම මෙහෙම ඔබට බල කරන්න බෑ. අපි ඉල්ලා සිටිනෝ මේ නිර්මාණ අපිට ඉදිරිපත් කරන්න. මාදර්තුමා මේ ආගම සහ ආගම දෙවියන් හා සම්බන්ධව ගොඩාක් අපේ ජන කවිය හිතලා තියෙනවා නේද? ඔව් මොකද මේ කවිත්වය කියන එක හුඟක් වෙලාවට ආගමත් එක්ක වැළඳගෙනම ගියපු එකක් නිසා හැම වෙලාවෙම කවියා මේ තිසරණය ගැන හිතුවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන වෙලට කුඹරට බහිනකොට ඒ පැත්ත ගැන හිතුවා. වන්දනා ගමනක් යනකොට ඒක හිතුවා. හැම දෙයකදීම අපේ මිනිසුන්ට පුරුද්දක් තිබුණා නා. තිසරණේ මේ ශ්‍රීපාද පත්මේ වන්දනාවත් එක්ක ආවනේ. බොහොම සම්බන්ධයි. බොහොම සම්බන්ධයි ඒක දිගටම ගියපු එක. නමුත් ඉන් පරිබාහිරවත් අපේ තම තමන්ගේ කටයුතු කරන්න යනකොට මේක කිව්වා. අනිත් එක්ක ඔය කරත්තවල එහෙම නැගලා වන්දනාවේ කියන්නේ ඒ යනකොටත් මේ කවිය බොහොම උන්ගේ සිත් සතන් සමග සමීප වුණා. කොහොමටත් හැම දෙයකදීම අපි මේ පටන් ගන්නෙම තිසරණයත් එක්කනේ. මන මේ නාට්‍ය පටන් ගන්න එහෙමනේ. සකල බ්‍රහ්ම සුර නර මස්තකයේ කියලා පටන් අරගෙන හොඳට ඇදලා කතා කරගෙන යනවා. මම හිතන්නේ මේ මෑත කාලේදී බොහොම මේ මේ කවිය කියලා කිව්වහම මම කවිය විවිධ ස්වරූපෙන් දැක්කා. මට නම් පෙනුණා. ඒ කියන්නේ කවිය දැන් නාට්‍යයකට ගත්තාම ඒක නාට්‍ය ඇතුලේ තියෙන එකට මම දන්නේ වෙන කතාහන්තරයක් කිව්වත් මේ වාග් මාලාව පාවිච්චි කිරීමේදී කවීත්වය තමයි එහි ගැබ් වෙලා තිබුණේ කියන එක.
එතකොට එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා මේ කවිය ගැන කතා කරන වෙලාවල් වලදී නැත්නම් මේ මනමේ වගේ නාටකයකට එකතු කරගත්තු මේ පදමාලාවල් ටික මේක අර මං කිව්වා වගේ නාට්‍යානුසාරයෙන් යනකොට ඒ කියවෙන දේවල් අපිට බොහෝම සම්බන්ධයි ජීවිතේට ඒ ඒ සම්බන්ධෙත් ඒත් එක්කම තියෙන. එතකොට අපි බැලුවොත් දැන් මේ 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 බටහිර ලෝකේ තිබිච්ච දේවල් තමයි දුක්ඛාන්ත සහ සුඛාන්ත පැත්ත දෙක බලන එක. එතකොට අපි බැලුවොත් හුණු වටේ වගේ නාට්‍යයක් ඒකේ තියෙන තත්වය. ඉතින් බරත මුනිවරයා මේක දිහා දැකපු හැටි. ඔහු කිව්වේ අවස්ථාන කෘති නාට්‍යම්. අවස්ථාව නිරූපණය කිරීම තමයි නාට්‍ය කියන එක. ඉතින් මේ මේ වගේ බැලුවහම විවිධ පැති වලට මේ කවිය බෙදී යන්න පටන් ගත්තා. එකක් තමයි ওই නාට්‍ය වගේ පැති වලට යන එක. අනිත එක සංදේශ කාව්‍ය වගේ එක. දැන් මේ සංදේශ කාව්‍ය කියන එක තුලත් ගැබ් වෙලා තියෙන්නේ හුදෙක් මේක මේ ලියුමක් අද කාලේ විදිහට කියවොත් ලෙටර් එකක්. මේ ලියුම යවනවා. ලියුම යවනකොට දැන් අද වගේ පයින්ඩි කාර්යය නැත්තම් පණිවිඩ කාර්යයට එක පාරම ගිහිල්ලා ක්ලින් 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 ගාලා බෙල් එකක් ගහලා දෙන පියුම්මාම නෙවෙයි හිටියේ. ඊට වඩා සුන්දර විදිහට තමයි මේ සංදේශය යැව්වේ. ඒ යවන කොටත් සංදේශයට තිබුණා ස්ටයිල් එකක්. පිළිවෙලක් තිබුණා. දසපද හැල්ලකින් පටන් අරගෙන ඊට පස්සේ තෙරුවන් නමස්කාරය කියලා ඉතින් මේ වගේ යන ස්වරූපයක්. ඒත් එක්කම පණිවිඩ කරුවා බටර් ගන්න අද කාලේ විදිහට කියනවනම් ඔහුව වර්ණා කරනවා කඩියවනක් හොඳට වර්ණා කරනවා දැන් සරලීහිනිය වර්ණා කරනවානේ හරි අර නුඹ ගැබේ ඉඳලා මේක ලස්සන්ට බිමට පාත් වෙනකොට හරි නිලූද වට නිදඹුව දිගු වරණ නිලු කියලා හරි හරි ලස්සනට කියලා මේ ගෑනුන්ට සිද්ධාංගනාව මේ ඉන්නවා මේ මේගොල්ලෝ ක්‍රීඩා කරනවා අර උඹ ලස්සනට හරි මලින් කළ රූවේව් එබැවින් නුබින් එනවර උඹ අහසේ ඉඳලා ලස්සනට මලින් කරපු රූපයක් වගේ කීස් ගාලා පහලට එනකොට අර ගෑනු උඹ අරන් හොරතල් කරයි බලන්න කොච්චර ලස්සනට ඉතින් මේක අහගෙන හිටියොත් ඉතින් සැරලිහිනියා මෝ ඉතින් මේක පෑයෙන් ගිහිල්ලා දෙනවා මේ ලියුම. උට තේරෙනවා නේද? ඉතින් ඒ වගේ අපේ කවිතය තුළ ඒ වගේ සංදේශ කාව්‍යයක් කියන එක මං හිතන්නේ ඒ ඒ සංදේශ කාව්‍ය තුලින් අපිට ගන්න තියෙන විද්‍යාත්මක පැත්තකුත් තිබුණා මේ පණිවිඩ කරුවා ඉතාලම ලස්සන්ට මේක අරගෙන ගියා. මාචාර්යතුමා සැලලිහිණිය මදකට දෝතේ තියාගෙන අපි තවත් ජන කවියක් මට මතක් වෙනවා අම්බලමේ පිනා පිනා වලං කතක් ගෙනාවේ මේ ජන කවිය අපේ බුදුදහම දැන් ආගම දැන් බුදුදහම ගැප් කරපු ඊටාම මනවින් තැම්පත් කරපු කවියක් හැටියට දකින්න පුළුවන් ඔව් ඔකට කතාන්තරයකුත් තියෙනවානේ අපේ මේ ඉදිරිවීර සරච්චන්ද්‍ර උන් නැහැ අපේ අමරදේව උන් නැහැ එහෙම කට්ටිය ගියලු පිටරටට ගිහිල්ලා මොකක් හරි තැනකදී දැන් මේ අපි බලාපොරොත්තු වෙනවා ලංකාවෙන් කවියක් ගීතයක් එළියට එනවා කියන ඕක මේ බෙන්ගාලි ගීත සම්ප්‍රදාය වගේ එක එක කියන කියනකොට එක එකව කිව්වත් කොහරි රටක කොහරි රටක පස්සේ මේ එදිරිවීර සරච්චන්ද්‍ර උන් නැහැ කිව්වලු මේ අමරදේව දැන් වෙලාව හරියන්නේ නැහැ ගහන්න කිව්වලු උඩකියත් අරගෙන අම්බලමේ පිනා කියන උඩක් කරන ගහලු අම්බලමේ පිනා පිනා අලංකද ගෙන ගෙන උඩකියත් ඒකටම ගියපු භාණ්ඩේ ඔව් අද උඩකියකුත් තිබ්බා නම් මෙතන පලන්න තිබ්බා මේ මේ සම්පූර්ණයෙන්ම උඩකි කවි සම්ප්‍රදායත් අපේ බොහොම ලස්සනට තිබිච්ච එකක් මම හරි ආසයි අර ඌකඩ මඩු යාග පොලේක ටක 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 ගලවදින එක දැන් එතන දැන් අර දැන් අම්බලම ඒ වලංකද බිඳලා සමා වෙන්න ඕන මොකද මම ඒක අර වෙන පැත්තකට යොමු කරන්න හැදුවා නවත් ඔබ ඔබ කියන අර්ථය ගැන බොහොම වැදගත් වචනයක් කියමු අපි. ඔව්. මං හිතන්නේ ඒ වැදගත් කියලා කියන්නේ මේ 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 අපි ගැඹුර පෙන්වන්න බැලුවා මිනිස්සු. මේ අම්බලමේ පිනා කියන්නේ කවුද? වලංකද ගෙනාවේ කවුද? ගොනා කවුද? බින්දහම වෙන්නේ මොකද්ද? මේ මේක. මේක හරි හරි ලස්සනයි. මේකේ ප්ලොට් එක එන්නේ මේකේ මේ ප්‍රභවය එන්නේ යථාපි කුම්භකාරස කතං මත්තික භාජනං සබ්බං වේදන පරියන්තං ඒවම් මච්ඡාන ජීවිතං කියලා කියපු මේ 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 ප්ලොට් එක තමයි ගන්නේ ඔය
කවියට පස්සේ බලන්න ලස්සනට aran තියෙනවා. තාම ලස්සනට අරගෙන තියෙනවා. ඕක පස්සේ කාලෙක ආවනේ දැන් මේ මේ මේවා අපිට සමහරක් වෙලාවල් වලට ඇඟට වදින්නේ නැහැ. වදින්නේ නැති වෙන හේතුව මම මේ එක සැරයක් පිටරට ඉන්න වෙලාවක මගේ යාළුවෝ කණ්ඩායමකුත් එක්ක ඉන්නකොට සින්දුවක් කියපන්කෝ කිව්වා. ටිකක් ලංකාවේ ඔය පුරා විද්‍යාවට සම්බන්ධ සින්දුවක් කියපන්. මං ඊට පස්සේ ගත්තේ පුරා විද්‍යාවට සම්බන්ධ සින්දු නක් නැහැ. ඉතින් අර කුමලගේ සින්දුවත් එහෙනම් කියමු කියලා. හරි. බෝල බෝල මැටි. ඉතින් මේ ඇතර මං බැලුවාම මේ බෝල බෝල මැටි කියන සින්දුව අපි අරගෙන ප්‍රභවය විග්‍රහ කරුවොත් එහෙම මේ ගීතේ කොච්චර ලස්සනට මේ කුඹලයි උගේ කාර්යභාරයයි කොච්චර ලස්සන රසාස්වාදයක් මේකෙත් තිබුණාද කියලා ඇත්තටම මේ 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 ඒ සින්දුවට අපි එච්චර නැඹුරක් දැක්වේ නැහැ මම නිකන් ඒක හාස්‍යෝත්පාදක විදිහට ඒ වෙලාවේ කියන්න ගත්තේ නමුත් පැය ගාණක් සින්දුව ගැන ඊට පස්සේ කතා කරන්න සිද්ධ වුණා මේ ගීතේ ඇයි මේක තෝරගත්තේ ඇයි මේක කිව්වේ මොකද්ද මේ කුඹලා මොනවද මේ ගේන්නේ මේ නැකත් ශාස්ත්‍රයේ ගයක් හදන හැටි ඔක්කොම ගැබ් වෙලා තිබුණා මේ ගීතේ තුල ඔක්කොම සියල්ල ඔක්කොම තිබුණා ඉතින් ඒ වගේ අර අපේ ගැමියා පුරුදු වෙලා හිටියා ඔවුන්ට පරිචයක් තිබුණා අතීත මේ ස්වරූපයන් පිළිබඳව සහ අනිකුත් භාෂාවන් වලින් උකහාගත්තු දෙයක් තමන්ට ගැළපෙන විදිහට මොඩිෆයි කරලා ගන්න අපේ මිනිස්සු හරි දක්ෂයි ඉතාම ඉහළ මට්ටමකට ඒ තත්ත්වය අරගෙන අරගෙන ගියා කියන එකයි මගේ විශ්වාසය මේ කවිත්වයේදී අම්බලමේ පිනා කවි අන්තිමට කියනවා දඩින් බිඩින් ඩෝම් කියන්නේ උපත්ති ස්ථಿತಿ බංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන සංකල්පේ බුදුදහමේ තියෙනවා ඒක ඇල්ල නම් මට අහුවෙලා තිබ්බේ නැහැ දඩින් බිඩින් ඩෝම් කියලා කියනවා දඩින් බිඩින් ඩෝම් අපි පුර්තගාලේ ඔක්කල ඉඳ ගන්න දැන් මේ මේ කවියත් එක්ක දැන් මට දැන් ඇත්තටම දැන් ඔබ ඔබ තුමාගේ අපේ මහාචාර්යතුමා මහාචාර්යතුමෙක් කියන්නේ නිකන් යන්නේ පුරා විද්‍යාවට විතරක් නෙමෙයි මේ මේ සියලු විෂයන් වල යම් දෙයක් හාරවුසල හොයලා ඒ ඒ ඒ ඇහැණි වටින්නේ දැන් ඔබතුමාගේ අපච්චිත් අම්මත් දෙන්නම ගුරුවරු එතකොට මේ දැන් මගෙත් එහෙමයි දැන් මගේ සීයා මේ මහජනතුම අපිට අන්න අර ආච්චිල සීයල එක්ක දරුකටු හැදෙනකොට තමයි මෙන්න මේ කවිත්වය කවි අහන්න කතා අහන්න මේ දරුවන්ටත් එහෙම ඇති මේ මල්ලිලට. ඒ එන්නේ නැමුර තියෙන්නේ දැන් අපේ සීයා කවියක් කියා දෙනවා ඉස්සෙල්ලා අම්මට. වැඩිකල් ලින්ට නැ කටයුතු අපිට නිම නැ. පසුව නම් ඉඩ නැ ඉගෙන ගන්නට මුලදී ඕ නැ. ඔබ තමයි ඉස්සෙල්ලාම කියා දුන්න බලන්න දැන් කල්පනා කරනකොට මේ පුංචි කවියේ තිබෙන වටිනාකම දැන් අර නිතරම දැන් අර අර පොත හම්බුණා නම් ඒ පොතේ අනිවාර්යෙන් ඇති වේවැල් කෝටු නාරංසිය බලාතු විශාලද ගැ මට මතක විදිහට ඒකේ ටීකා සීපද පැත්තම තමයි වැඩිපුර ලියලා තිබුණේ කියලා කිපුල් පොල් ඉරට වැල් කහ බිලිය අර ඒ පාකර පෑන මට හොයා ගන්න බැරි වුණා බොහොම ලස්සන පාකර පෑනකින් තමයි ඒ තින්ත වලින් ලියලා තිබුණේ මට මේ පහුගිය දවසක මගේ සහෝදරිය මිය ගියාට පස්සේ මම ගමට ගිහිල්ලා එනකොට මේ මගේ සහෘදේ කියාලුවේ ඌ එතකොට චූටි කොල්ලා මං ටිකක් ලොකුයි මේ මට කිව්වා මේ මේ ගාමිණී අය දන්නවද නෝන මහත්තයා කිව්ව අපේ අම්මගේ මේ අපේ අප්පච්චිගේ මහත්තයාගේ කණ්ණාඩි කුට්ටම කොහෙද තියෙන්නේ කියලා මං ගිහිල්ලා බැලුවායි අර එංගලන්තේ කණ්ණාඩි කුට්ටන් ලංකාවට ගෙනාපු කාලේ අදටත් ඒ වගේම තියෙන මට හරි දුක හිතුණා ඒක දැක්කහම ඉල්ලගෙන එන්නත් හිතුණා නමුත් ඔක අපි ළඟ තිබ්බා නෑ අර ගුරු පරම්පරාවක් ඒ ඒ ඒ ගෙදර පරම්පරාවට උගන්ලා තිබුණා ඒගොල්ලෝ කෞතුක භාණ්ඩයක් විදිහට ඒක රකින්න තියාගෙන හිටියා ඉතින් මේ ඒ විදිහට ඇත්තම ගැමියා පිළිබඳව යම් කිසි සුන්දරත්වයක් තියෙනවා උන් ගුරුවරයා අපේ අප්පච්චි තමයි එහෙට ගිහපු පරණම ගුරුවරයා වුණේ ඉතින් මං අපි අප්පච්චිලාගේ පැටිකිරිය කියන්න ඕනේ නැහැ ඉතින් මේ මට කියනකොට පොඩි මේ විහිළු කැලලකුත් මතක් වුණා දැන් සීයයි ආච්චිනේ අපේ පැත්තේ හිටියේ අත්තම්මා අත්තප්පා කිරි අම්මා කිරි අත්තා ඔහොම හිටියේ මේ පහුගිය දවසක මේ අපේ කිරි අම්මා දැන් අන්තරා වුණා මේ මට ගිහිල්ලා ඉන්නකොට උන්ද මේ අපි තෙල් ගන්න නැහැ නේ ඔළුවේ මං ඉතින් යන්නේ එකත් මොකක් වෙලාවට අඩු කරුවා මේ තෙල් ගෑමෙන්ද මම ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට හිටි ගමන් තෙල් බෝතල් භාගයක් විතර ඔළුවට වක් කරලා අතුල්ලලා මේවා කර කර ඉන්නවා අපිට මේ දුරගතනමතුමක් තියෙනවා මේ තත්පරයක් ඉන්න මහජාතුමාගේ කතාව
එතකොට මම අත ගගා ඉන්නකොට යනවා අර මේ බයිලා සින්දුවක් තිබුණා නෙමෙයි මේ හරකා ගැන කියලා එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියලා අනේ අම්මේ පුතේ මුන් දැන් කිරි අම්මලත් මරන කනවද කියලා හැව්වා හොඳයි කවුද මේ හෙලෝ ඔව් කතා කරන්න ආ මම මේ කතා කරන්නේ ඩුබායි වලින් ෂෙහාන් කවුද නම දුබායි වලින් ෂෙහාන් කතා කරන්නේ ෂෙහාන් බොහොම සතුටුයි කතා කළාට ලංකාවේ කොහෙද ගම්පලාත ෂෙහාන් ගියේ ලංකාවේ නම් මගේ ගම ගාල්ල ගාල්ල දකුණේ කොල්ලේ දකුණේ කොල්ලේ ඔව් කොච්චර කල් වෙනවද ඩුබායි වල දැන් අවුරුදු 5ක් විතර වෙනවා අවුරුදු 5ක් වෙනස දැනෙලා තියෙනවා මේ මට කතා කරන්න ඕනුනේ මේ අපේ මහාචාර්යතුමත් එක්ක කතා කරමු මහාචාර්යතුමා ඔව් ඇත්තටම බොහොම සතුටුයි ඔබ වැනි පුද්ගලයෙක් ලංකාවේ තාමත් සිටීම ගැන මොකද අද වෙනකොට අපේ සංස්කෘතිය ඇතිවලා යන ලෝකෙක ඔබතුමන්ලා වගේ මිනිස්සු අපිට ගොඩක් වටිනවා ඇත්තටම ඇත්තටම ඇස් දෙකට කඳුළු වෙන ඔබතුමා ගැන ඔය කවි කියනකොට ඔය අහනකොට අපිට අපේ උරුමකම ගැන කතා කරන්න කෙනෙක් ඉන්න නේද කියලා අපි හිතනවා බොහොම ප්‍රියජනක පුද්ගලයෙක් ඒ වගේම මේ කලම්බු ටෙලිවිෂන් නාලිකාව ගැන කියන්න ඕන බොහොම හරවත් වැඩසටහන් කීපයක් කරනවා මේ වගේ වැඩසටහන් ඉස්සරහට කරන්න පුළුවන් වෙන්න කියලා අපි ඇත්තටම ඔබතුමාලට සුබපත්න මේ කලම්බු ටෙලිවිෂන් ආයතනයේ මේ වැඩසටහන් කරන මේ පිටිපස්සෙ ඉන්න කට්ටිය අපි වෙන්නේ නැහැ ඇත්තටම පැහැදිලිවම මේ කැමරා ගන්න මහත්තුරු එහෙම ඒ වගේ මේ නිෂ්පාදක මණ්ඩලය එහෙම ගොඩක් මහන්සි වෙන ඇති මේ වැඩසටහන් වලට අපිට පේන්නේ නැති වුණාට ඔව් සමුද්‍ර මල්ලියම ඔළුව වනනවා මේ ආ එහෙමද සමුද්‍ර මල්ලියට කියන්නේ නම් මතක් කරා කියලා හරි 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 ඩුබායි යව වෙලාකන හම්මුණ සමුද්‍ර මල්ලිය අපිට ආ එතද එහෙනම් තියන්නම් මාත්‍ය ඔබතුමාලට බොහොම ස්තුතියි බොහොම පිං මේ වගේ වැඩසටහන් කරන එක ගැන ඔව් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි රසවින්දට හොඳයි මේ මහාචාර්යතුමා මම හිතනවා මේ ඒ ඒ ඒ ශක්තිය ඒ හයිය තමයි අපිට උනේ ගමනක් යන්න දැන් අර මේ ඔබතුමා කිව්ව කතාව කිරියම්මා දැන් ඔය මරලා කනවලු නේද ඒ ඒ වගේම මේ මේ ගැමියාගේ මේ පුදුම ප්‍රශ්නක් තිබුණා හොඳ මගෙන් ඒ වගේම අහපු ප්‍රශ්නයක් තමයි අපි අනුරාධපුරේ පැළුවා හැම තැනම ඇවිද්දා මම එයා ඔබ දන්නවා බුද්ධාස රජුරන්ගේ නයාට වේදකම් කරපු හුඹා තියෙන තැන කියලා මන් දන්නේ නැහැ ඇත්තටම මං එක්කරම් පලයන්කෝ පෙන්නන්න කියලා කිව්වා මං කිව්වා එහෙනම් යන් කිරියම්මේ කියලා එක්කරන ගිහිල්ලා බැලුවාම අර තිසා වේ අයිනේ ඇත්තටම තියෙනවා හුඹහකුයි කොන්ක්‍රීට් කණු හතරක් දාලා ස්ලැබ් එකක් දාලා බුද්ධ දාස රජුරෝ නයාට වේදකම් කරපු ස්ථානය කියලා ඉතින් එහෙම මේ ඒවා ඉතින් තියෙනවා මේ කිරියම්මලාගේ ඒ වගේම ඇත්තට මේගොල්ලෝගෙන් ගොඩක් ඉගෙනගත්තු දේවලුත් තියෙනවා චක්‍රේ කටපාඩම් කරන හැටි කියලා දුන්නා කොහොමද චක්‍රේ කටපාඩම් කරන්නේ කියලා මොකද මේ 12 වරක් චක්‍රේලු ලේසිම මොකද හැම චක්‍රයකම අගට 12 තියෙන හින්දා ඒ ටික එකට එකතු කරගත්තාම 12 වරක් චක්‍රේ කියන්නේ ලේසි කියලා අමාරු මොකද්ද 12 වරක් චක්‍රේ කියලා අපි කිව්වහම තමයි ඔය කියන්නේ ඉතින් ගැමියාට බුද්ධියක් තිබුණා ගැමියා මේ මේ උන්දනන් ස්කෝලේ ගුරුවරියක් විදිහට හිටපු කෙනෙක් ඉතින් ඒ නිසා ඒ දැනුම තිබුණා කියලා කොහොම හරි මේ ගැමියාගේ කවිත්වයට අපි ආපහු අවතීර්ණ වුණොත් මං හිතන්නේ භික්ෂුව විශාල මෙහෙයක් කරලා තියෙනවා මේ අතීතයේදී මේ කවිත්වය කවිය ගොඩනගන්න පන්සල් ඉස්කෝල තමයි තිබුණේ පන්සල පදනම් වෙච්ච ඉස්කෝලය දැන් පස්සේ පිරිවෙන් කියන වචනේ අපේ පිරිවහන කියලා භික්ෂුන් වහන්සේලා ගොඩක් එකතු වෙච්ච තැන පස්සේ පන්සල් ඉස්කෝල මේ සම්ප්‍රදාය මේ අපේ රටෙන් තොල තොරොන්චි වෙන්න යන මොහොතක් මම හිතන්නේ ඒක රැක ගැනීම අපිට බොහොම වැදගත් වෙනවා කවිය ගැන කතා කරනවා වගේම මේ 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 භික්ෂුන් වහන්සේලාගේ තත්වය දැන් කෑරගල පද්මාවති පිරිවෙන ළඟින් යනකොට භික්ෂුන් වහන්සේලා ලේනුන්ට කිරිපොවුන හැටි මේ මැවෙන රූප උන්වහන්සේලා මේ භික්ෂුවක් වුණත් පොඩි කොල්ලෙක් කුරුට්ටෙක් ඇඳුම විතරයි බොහෝ වෙලාවට වෙනස. ඉතින් ලේම් පැටියෙක් දැක්කහම નિરાයාසයෙන්ම එතෙන්ට යන්න පෙළඹෙනවා. ඉතින් ඒ වගේ මේ කවියා හැම වෙලාවකදීම දැන් මේ දියනාන තන අපි බැලුවොත් කවිත්වයේ තව දුරකතන ඇමතුමක් තියෙනවා අපිට. සමරතුංග මහත්මයා ඉන්නවා ජෝර්දානි. සමරතුංග මහත්මයා ආයිබෝන්. හලෝ ආයිබෝන්.
සමරතුංග මහත්මයා හලෝ ඔව් ඇහෙනවා කතා කරන්න මට මේ කවි කියන්න නම් වැඩිය දන්නේ නැහැ මම මේ ජෝර්දාන් වලට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා ඔව් ඉතින් මම පුංචි කාලේ සිරිපාද යනකොට මේ අර තුන් සරණ කිව්වා ඉතින් මට පොඩ්ඩක් මතකයි අපි කියමු මම පොඩ්ඩක් කියන්නම් වැරදුනොත් සමාවෙන්න ඕනේ මහ වැරදීමත් තිබ්බොත් සමාවෙන්න ඕනේ බුද්දං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ හලෝ කියන්න මල්ලී ඉඤ්ඤයි තුන් සරණේ ඒක ඉතින් අපි අදහාගෙන ඔන්න පොඩි නාද රටාවකුත් එක්ක ගියා නම් හරි නේද හරි මං හිතනවා ගොඩක් වටිනවා මේ සමරතුංග මහත්තයා බොහොම ස්තුතියි වැඩ සටහනට ඉදිරිපත් වුණාට තුන් සරණේ කිව්වට තුන් සරණේ පැතුවට ඔබතුමාටත් රත්නම් දෙවි දිනේ තේරුම් සරණ දරන දිගින් දිගටම කාර කරගෙන යන්න ශක්තිය ධෛර්යය කාර්ය මණ්ඩලෙ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ මහාචාර්යතුමාටත් මෙවැනි වැඩසටහන් වලින් මුළු ලෝකයටම මේ අපි නොදන්න දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඒ වගේම චිරාත් කාලයක් අපිත් එක්ක ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න මම කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමාටත් එහෙමයි මහාචාර්යතුමා මේ දැන් දැන් මේ වගේ අපිට දැන් අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ට කතා කරන්න අවස්ථාවක් තියෙනවා 0.94112516 අපේ දුරකථන අංකයට මාජර්තුමා දැන් අපි මේ කවිය ගත්තාම මේ කවිය තිනවනේ අපූර්ව sannivedanaya ඒ sannivedanaye හරි රහයි මේ කවිය සහ sannivedanaye තිබෙනා වූ ඥාතිත්වය පොඩ්ඩක් අපි කතා කරමු මම හිතන්නේ කවිය sannivedanaye හොඳම හරස්කඩක් කවිය sannivedanayට සම්බන්ධ කරගෙන මම අර කිය සංදේශ කාව්‍ය කියන එක ගත්තත් අපිට බොහොම වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ කවියක් කියන්න ලෑස්ති වෙනකොට අපිට බුලත්ටකුත් කෑවනම් හොඳයි කියලා හිතලා නැත්නම් මාත් අලුත් කරන්න ඕන. ඔව්. මේ බුලත් නැට්ටක්වත් කන්න ඕන කියලා මේ කතාව කියන්නේ. දැන් බුලත් නැට්ටක් කාලා මම පටන් ගන්නයි ලෑස්ති උනේ. මේ අඳුරෙන් පටන් ගත්තොත් අපි බේකුත් ගහගෙන අඳුරයක් යනවා එක මාධ්‍යයක් විදිහට තිබුණා. හුව තව මාධ්‍යයක් විදිහට තිබුණා. දුමක් නැගීම තව මාධ්‍යයක් විදිහට තිබුණා. ගින්දර ඒ වගේ අපේ අතීතේ ඉඳලා අපු රටාවන් ගොඩක් තිබුණා. එතකොට මේ කවිය සමහරට මේක මේ හුඟක් කලකට කොමියුනිකේෂන් විදිහට නැත්නම් sannivedanaye විදිහට බැලුවොත් පැල්වල ඉඳගෙන ඉස්සර මුල් කැටය හේන් කියලා තිබ්බා. මුල් කැට ඇහෙන කිව්වා. දැන් ඇහුවොත් එහෙම කොල්ලොන්ට කලන්තේ දානවා මුල් කැට ඇහෙන කියන්නේ මොකද්ද කියලා. එක තැනකින් කෝටුවක් ගහලා අට දිනේ කටපැත්තකට මේක කපාගෙන යනවා. මේක හරියට කරත්ත රෝදයක් වගේ. හරි. එතකොට මේ 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 මුල් කැට ඇහෙන් කොටන කට්ටියට වටේ හේනේ අවසාන වටේට තමයි පැල් ටික තියෙන්නේ. එතකොට මේ පැල් ටික වලට ඔක්කොම කට්ටිය ගිහිල්ලා මේ පැල් වල ඉඳගෙන එක එක්කෙනා කවි කියනවා. මම බුලත් ටික කාලා
इतकोट बुलाट खाने का वेदगा दिन लंका बुलाट कैम को गीलोत अपे मामी मगे नून की महत्या मे मे ताता गेदर निटोट लाइट का हूं गलती गेमी को मना आयुर्वेदी गुण तिहाती ना बुलाती मीते बुला को लेते ना दा हतरा स्वर्गे पे मिदूष्य थे के लांति मेट क्या स्वर्गे मेक दाकिंद नया किला तांबूल खाटु तिक्त मातुरा खाट कर रहा तीत रहा अंबूल रहा हो वागे दा हतरा तीन ये जरा ने भी अभी मैंने सुधी ध्यान के नहीं टिया රස දිය දිය කරන්න පුළුවන් එකම දේ ඔය බුලත් විතර ඉස්ම විතරට අනිවාර්යයෙන් විසමරන්න මුන්න මේ බුලත් විතර කණ එක ආවට ගියප් එකක් නෙවෙයි හැබැයි හුද්දොන්ට කලන්තේ දානවා මේ හුණු කනෝ දැක්කහම මොනවද මේ කන්නේ කියලා කලන්තේ දාලා වැටුණා මේ ඇත්ත කතාව අපේ සීගිරි මිනිස්සු වැඩ කරනකොට හුණු මෙහෙම මම කළා කෑවම මයන් ගහ මොකද්ද ඒක ඇවේ කියලා ලයිම් සයිම් इत पास ओके विद्यात्मक नाम आरोम उदर खाला दम ओके बड़वेल दिन पीता हिंदा पर्ण संप्रदाय दरक रही मध्य की पुरुद जनकी बम्मा कानू लेली इस एविदिन दै अम्मा अम्मा अपनो देखई तीन केले सक वैविम्मा सम्मा सम निर्माण जनने वेन बहु अदह कवियत नगेम अभी संप्रदाय युगे युगे आप अभी अतीत इदे सियलु देवल्लेक्कपोड्डा वर्तमान नूतन अभी अत्र हेन कवित्यक्कबेडु नूतन किलापि गत्तम मट हिता गन्न बे अभी कोतनिंद नूतन हडा गन्न कियन एक नमुत् अपे मे कव्य किला किव्वाम मम दन्न कवियै गीतयै किला देखक विदिहट मेक दकिनवद किला मनुष्युंट स्वर प्रस्ताव दाल मे कवि हमुने नतीट हद हमुने नतीट मंकी क्रम लंगति बेची संदस निशंदर मे क्रियावल पटंग मगे विश्वास इतकोट मेकोट अतम अपे पशु सीमा तुला महाकम शेखर वेनी गीत रचको कवियो मे कट्टे इसमत वेचि कवित्व वगे देवाल महिता ने अट कृषि सहित में अमृत कर लीलातीन सक्वाली वगे पोत्तल ये लीलातीन एद्रिपात वेचि मे काव्य
සම්ප්‍රදායන් ඒ වගේ ගීත බවට පරිවර්තනය වෙච්ච දේවල් මේ නිසඳස් වලට තනු යොදලා යොදපු ආවේ වගේ දේවල් එතකොට මේවා මේ මම හිතන්නේ ඉතාලම මේ 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 ගීතය පසු කාලීන වෙනකොට ගායකයෙකුත් හම්බුණානේ මේකට එතකොට පදමාලාවක් තිබුණා මේකට ස්වර නාද රටා එකතු කිරීමක් තිබුණා ගායකයෙක් හිටියා ඒ ඒ මේකට කියන්නේ කම්බිනේෂන් කියන එක මේ සංයුතිය එකට එකතු වුණාට පස්සේ මේක බොහොම ලස්සනට මේ ඉස්මතු වෙන්න පටන් ගත්තා එතකොට මේ ගීතේ ලියපු මිනිහා ඉතාම ප්‍රවීණව මේ මේ මේගොල්ලෝ දේශ හැම මේකට යොදා ගන්න බස් වහර විවිධ ආඛ්‍යාන වලින් ගඬ පටන් ගත්තා දැන් එක එක මේ සින්දුවක් තියෙනවා නලෝ පාක්‍යයනින් අරගත් එක මේ මේ ගීතය මං හිතන්නේ රචනාව මහ ගමසේකරගේ ගායනයේ අමරදේව මහත්තයාගේ මේ නලෝපාඛ්‍යානෙන් ගත්තු නල දමයන්ති වතහන්තරය කොච්චර ලස්සනට ගීතයට නැඟුවද කියලා. බුලත්තර කාලේ ඉඳ පිටුගුරේ ඇද්දන්නේ පොඩ්ඩක් ඇදලා කියන්න ඕන මේක. මාත්‍රි ලස්සන සුන්දර කතාවක් තියෙනවා මෙතන මම හිතන්නේ ගයයි ඉදිරියේදී. අපි බලමු. ඈත කඳු කර හිමෝ වරණේ සීත චන්දන ලපාලු එවනේ සුලංගල්ලේ පාව එන්නේ හුකේ නාමය වේ ටින් 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 සඳල්ලේ මිනිතරාවේ තාරකා පිපි වේලාවේ ලදලියන්ගේ සිහින අතරේ මැවේ ඒ රූපේ අනින්කල රන් පුළුල් උරයෙන් අනින්කල රන් පුළුල් උරයෙන් හසුන් ළමදේ මුස කරන්නේ හදිමූරණ ආදරේ සඳේ සොමිගුණ යාකිරේ සරාගී මන නුවන් බඳුනින් නුරායිකි බින්දේ ඇති බලන්න මේක කොච්චර ලස්සනට අර සංස්කෘත භාෂාව පිළිබඳව ලබාගත් හසල දැනුම ඒක දේශීය වරුවට අරගෙන ඒකට පදමාලාව දාලා මේ රටේ ඉන්න ගහන්දරුව ඇලවුවා මේක ගැව්වහම මේ අපේ ගොරහැඩි කටවල එහෙනකොට නම් මේ මේ මිනිස්සුන්ට මේ වමනෙත් යනවා ඇති නමුත් මං හිතන්නේ මේ 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 සම්ප්‍රදාය ඔතනින් පටන් අරගෙන බොහොම ඉස්සරහට ආවා ඊට පස්සේ අපිට කොළඹ යුගය වගේ නූතන කවිත්වය එතකොට මේ මේ කුඩලිගමන වගේ කට්ටිය මීමන ප්‍රේම තිලක මේ වගේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා එක කාල සීමාවක තුලදී අර බීබී ඇලිස් පෙරේරා මගේ රට ඉතාම සුවිශේෂ කවි පෙළක් ඇස් මහින්ද හාමුදුරුවන්ගේ කතාන්තර ටික මට මතක නෑ මේ පුංචි කාලේ අපේ ගෙදර අපච්චිගේ මේසෙ උඩ තිබුණ පොතක් කවුමින කියලා කවුමින හතරේ පන්තියේ කවුමින දින පොත කවු සිලුමින කියලා තියෙනවා කවු සිලුමිනද කවුමිනද මන් දන්නේ මට මතක කවුමින වගේ කියලා මේ පොතේ කියවිච්ච කවියක් තිබුණා මේ පස්සේ කාලේ කවිය මං එළියට දාන්න හොත නෑ කියලා හිතුවා අපේ රටේ තිබිච්ච යුද්ධ තත්ත්වෙත් එක්ක මේ දුටුගැමුණු කුමාරයා පිළිබඳව යන කවි පන්තියක් ඒකේ හරි ලස්සනට තිබුණා මේ 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 ජාති කාලයේ කියන එක අනුරාගේ නගගන්න හදපු කවියක් හැබැයි ඒක පස්සේ කාලේ මේ සින්දුවකටත් පොඩ්ඩක් මේ මේ පහුගිය ඡන්ද කාලේ අරගෙන තිබුණා මං හිතන්නේ ඒකෙන් පොඩි පසුබිමක් කියන එක මට තේරුණා ඇති ඊතරෙහි දෙමළ සෙන් උන් සමග යුද නොකරමි කියා
पुते मे बत पिडत कापन कियत कावन तिस्पिया गिये हिते अभिमान निसा नोगिविस गिये गत पिड हर पिया नोते रेन हाय हतर वायसे दी पवा दैकू मेनिया दुर्गम राज्युरांगे प्राउड अच्छे गन कथा कर ඊට පස්සේ කියනවා හරි ලස්සන අනුක්‍රාසය කියන එක උපරිම විදිහට තියෙනවා හබල කලලන සිහල අසීපත් ඔවුන් ගෙල මුල රඳව රඳව මේ 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 ද්‍රවිඩයන් සමූල ඝාතනය කිරීම හැබැයි මේ මේ මේවා අමුතු කතාන්තර මේ ඉතිහාසයේ පැත්තට අපි නඹුරු වෙනකොට මේ මේ ද්‍රවිඩයන් කියන කට්ටිය දෙමළ කියන කට්ටිය දෙකක් මං හිතන්නේ මජත්තුමා දැන් ඕවත් එක්ක බලද්දි මේ කවිය යට යන්න සහ ගීය මතුවෙන්න හේතු මොනේ මොකද एक संगीत भाण्ड सप्त स्वर तेनकोट एक भूम मे मंगीत रसवत्ना अभी कवियट तीवनी अभी सीमित संख्या अभी तीवनी मंगीता अभी बलो मंगीता कवि मंड कवि नेहन कवि मंडी रही अभी अभी अमृत कवि तन क्रियाो अभी आदिवासी जनता वाला तीन या किसी गीत सामने पोड़ी पोड़ी वचन की व्यक्ति पैटी मोनाट आना ने पैटी मोनाट आना ने कटवाल बोकट आनन पैटी कटवाल बोकट आनन पैटी अपी रो रिरो रोया अम्मी रो रिरो रोया पुंची गी कह ली थी क्या तीवना इतकोट समहट उन्न बट कैलगे जन संगीत या किसी मट्ट इसमें माम कंड बला किरे दुंगे गमं पुज्जट मंगचन कंकुना तें तें दे नाने तेन ते दे नाने मुनलट दे पट्टी अंडाने बोले मुनलट दे पट्टी अंडाने गोनल बुकिट अंडाने बोले गोनल बुकिट अंडाने एकातिमम देव देन्ना एकातिमम देव देन्ना नाडा का पम्मय तूती बोले नाडा का पम्मय तूती तें तेंदी नाने बोले ना तेंदी नाने संप्रदाय दंगो वैदिकी यार अरगना आपे सेना नायक वेलिया दोन्ने तब मंगता आप यार मेरी ची गायक मे भूम लसंट मे मे गता बेट मंगा कोलू हर लसंट अरगन मे सम्मिश्रण अखरा गीत सम्मिश्रण आदिवासी जनता बट हाँ अत्न विधि हेटा अपे कटेट अत्न विधि हेटा कवि गीत बाबट परिवर्तने वे हेतु वी यम यम संप्रदाय संगीत आव महिता संगीत या किसी तेनालीवना अभी इंस्ट्रुमेंट ना उपकरण वेडियना एक दिगट दिगट पेलमेंट पटांग महिता अभी लोके एकत्रकोट अतर इंडिया संप्रदाय अभी गुड पीरसिंदी गिहिल बात कांड वगे गिहिल मे अध्यापने हजार पसी सनत्ल वगे प्रवीण तुली लभागत धन मनीषा गीते यम किसी काल वकवाणी अभी नुदनुत्व एलियट एंड पटांगा अनेक कवि एलियट एन हेतु आगे नो मेराटे मैंने मेतेंड प्रतीकार अक्ल कविया को लियवेंडना मिनीट भाषा ज्ञान आगती है यहां के लिए मिनीट कविय मुखद के दाने कवि सम्मेलन दोस दोस नमु कवि कियन हेटी लियन हेटी मेव गना मंकी अध्यापन यम किसी को यानी कवि तीन गोड मट देख मालू सार फल बर
කටුරොද ගම්මානේ තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනාගත මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙලවරේ හැබැයි යයන්නට පිටිපස් යකුර රයන්න අර එලිවට රැකලා තියෙනවා ඒ නිසා ඒක දෝෂයක් විදියට සලකන්නේ නැහැ එලි සමය දැක්කෙත් නැහැ අපි පත්තේ හින්දා නිසඳස් කවි ලියන්න පටන් ගත්තා මේ නිසඳස් කවිත් ඇත්තටම හරිම සුන්දරයි මේවා මේ අහක දාන්න බෑ ලොකු ගැඹුරක් තිබුණා ලොකු ගැඹුරකින් ලියවෙච්ච නිදහස් කවි මං හිතන්නේ මං ඉස්සෙල්ලා වැඩසටහනක කිව්වා අර මහගමසේකර බොහොම කෙටි පද හතරකින් පහකින් කියපු මායගේ රත් අදර උරන විට තන පුඩුව ඊර්ෂ්‍යාවෙන් බරව කළු පැහැව එදෙස බලමින් සිටියේ කියලා කොහොම හරි ලිංගික ආස්වාදයකට මූල ආරම්භය ලබන වෙලාවේදී පයෝදරවල ක්‍රියාකාරීත්වය ඉතාම බයොලොජිකල් ප්‍රොසෙස් එකක් තිබුණා ඒක ඇතුලේ සුංගාරාත්මක රසයකුත් තිබුණා කවියක් තිබුණා මේ තුනම කැටි කරගත්තු විදිහට මේ නිසඳස අපූර්ව විදිහට මහගමසේකර ඉදිරිපත් කළා දීර්ඝායුෂ මහාචාර්යතුමා එස් එම වේවා අපි අවසත්ියේදී මුණ ගැහෙනවා සියල්ල අද දවසේදී අපි කතා කරන්න උත්සාහ කළා අපිට දුරකථන ඇමතුම් ලබා දුන්න අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අපි ශ්‍රීවන්ත වෙනවා වැඩසටහන නරඹපු හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ඔබ කතා කරනකන් අපි දෙනෙත් අයා බලාගෙන සිටිනවා ඒ නිසා ඔබේ උනන්දුව තාම මදි බිඳුවේ තියෙන්නේ මීට වැඩි උත්සාහ වෙන්න ඕනි මේ වැඩසටහන සුවිශේෂ වැඩසටහනක් කරන්න නම් ඔබේ දායකත්වය ඕනි ඒක අවධාරණය මතක් කරනවා ලබන සතියේදී ඔබ සූදානම් වෙලා කතා කරන්න වැඩසටහනට කතා කළේ නැත්නම් අතරමඟ වැඩසටහනේ යම් යම් නවාතැන් ඇති වෙයිද කියලා සැකයක් හිතෙනවා මොකද ඔබ නැතුව මේ ගමනේ යන්න බෑ ඒක මතක තියාගන්න අපි මේට වැඩි ප්‍රතිචාර ඉදිරි සතියේදී මතක් කරනවා මහාචාර්යතුමා ලොකු හයියක් ගාමිණී අධිකාරී අපේ මහාචාර්යතුමා දෑයට ශක්තියක් මේ විශ්වයට ශක්තියක් ඒ ශක්තිය අපිට ගොඩක් වටිනවා ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චනුෂ්ක නේද බොහොම අමාරුවේ මතක තියාගත්තේ නම චනුස්ක සජිත් මේ මල්ලිලා දෙන්නටත් ස්තුතිවන්ත වෙනවා වැඩසටහන අවසානයේ අපූරු ජනකාව්‍ය ජනගීයක් මේ ඔබ වැඩසටහනේ ආශාවෙන් බලන ඔබට අපි තෑගි කරනවා දීර්ඝ කාලයක් මතක හිටින්න ලබන සතියේදී හමු වෙමු අපි ගයි मारून दास पेरुमान बलवाही में बोल दी बिंद मारून दास पेरुमान बलवाही में बोल दी बुदुनु आपे दूरवाराम लेब दम सागरा